මේ දවස්වල මොලේ විකාර වුණා වගේ එක එක දේවල් කරන්න පටන් ගන්න තිනවා පරදිනාට පස්සේ දැන් කෙනෙක් තමයි උදේ ගම්බම්පිල ඒක තෙගා නටුමක් නටනවානේ දැන් පාසු ප්‍රහාරය කියලා කියන්නේ අපේ රටේ විශේෂයෙන් කතෝලික ප්‍රතිමතුන් නේද 260කට ආසන්න ප්‍රමාණයක ජීවිත අහිමි වෙච්ච ඉතාම බරපතල කේදවත් Step into a career in business after A levels join IIT register now මේ ගත්තක විහිළු කරන්න බෑ මේ රටේ පත් වෙන රජයන්ට පොලිසිය අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුව නීතිමය දෙපාර්තමේන්තුව මෙහෙවන රජයන්ට වගකීමක් තිබුණා අවුරුද්දක් දෙකක් ගත වෙනකොටම මේ ප්‍රශ්නේ ඇත්ත වරදකරුවන් කවුද මහවලකරුවන් කවුද කියලා හෙළිදරව් කරලා ඒ ඇයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපේවා කරේන්නේ ඇයි පාස්තු දින ප්‍රහාරය කියලා කියන්නේම දේශපාලන කුමන්ත්‍රණයක් නිසා ඒක දේශපාලන වාසිකරණ කරපු වැඩක් නිසා මේගොල්ලෝ ඔක්කොම කරේ මොකද්ද තමන්ට වාසි වාසි දෙමින් අල්ලගෙන මේ ප්‍රශ්න යටපත් කරා කාර්යතුමායතුළු කතෝලික ක්‍රිස්තියානි ජනතාව මේකට සාධාරණ බලාපොරොත්තු වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි මුළු මාත් රටක් මේකට සාධාරණ බලාපොරොත්තු වෙලා හිටියා. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් යම් පරීක්ෂණ මාලාවක් කරමින් හිටියා. හැබැයි ඔබ දන්නවා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාට පස්සේදී මේ පාස් වින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු ළදාරින් CC කට විසුරුවා හැරියා. සමහර කෙනෙකු රට ඉන්න නැති තැනට වැඩසලස්සුවා. සමහර රට අතහැරලා ගියා. ඒ මේ ජීවත් වෙන බැරි තරමටම ඔවුන් අනාරක්ෂිත බවට පත් කළා. ඔවුන් කරේ ඉතාම බරපතල පරීක්ෂණයක්. අන්නේ පරීක්ෂණය අඩපණ කරේ මීට කලින් හිටපු ආණ්ඩුව. ඒකට ගෝඨාභය රාජපක්ෂතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහතුමා කියන්නේ. ඒගොල්ලෝ හැමදාම කරේ මොකද්ද? එක එක කමිටු දදා 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 වාර්තා දදා හිටියා මිසක් මේ ප්‍රශ්නෙට ඇත්තටම චූදිතයන් කවුද? මහමොළන් කවුද කියන මහමොළකරුවන් කවුද කියලා හොයන්න උත්සාහ කරේ නෑ. ඔය මේ පරීක්ෂණය අඩපණ කරන්න. මේ පරීක්ෂණය වෙන වෙන පාරවල යවන්න. තව කටයුතු කරන කෙනෙක් තමයි සරත් වීරසේකර. එයාත් ඉන්නවා මේකේ ওই පරීක්ෂණේ එක එක බෝල දාලා එක එක වෙලාවට මේ පරීක්ෂණ වෙන වෙන මාර්ග යන උත්සාහ කරන කෙනෙක් තමයි. ගම්මන්පිලත් ඒ වල්ලෙම කෙනෙක්. එයාටත් ඕනේ මේකේ මහවලකරුවෝ එලිදරව් කරන්න. එයාටත් ඕනේ ඇත්ත ජූතියෝ එලිදරව් කරන්න. එයාලත් ඕනේ ගම තියෙන්නේ මේ ප්‍රශ්නේ වවවයි. හැබැයි මතක තියාගන්න දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ හෝ ආණ්ඩුවක් නොවේ. දැන් තියෙන්නේ අනුර කුමාර සානායක ජනාධිපතිගේ ආණ්ඩුවක් අන්නේ ආණ්ඩුව විසින් මේ CID ගේ පරීක්ෂණ නතර කරපු තැන සිට කරගෙන යන්න නියෝග ලබා දීලා තියෙනවා අපිට ඉන්නවා ඒ සම්බන්ධයෙන් මේ පරීක්ෂණ මෙහෙවපු දක්ෂල දහරෙන් දෙන්නෙක් ඉන්නවා ඒ කණ්ඩායම විසින් මේ පරීක්ෂණ නතර කරපු දක්ෂල කරගෙන යනවා ඒ වගේම අනාගතයේදී නීතිමය දෙපාර්තමේන්තුව හරහා මේ යට ගැලවෙන්න බැරි තාලෙට නඩුපැවරුම් සිද්ධ වෙනවා අන්න එතකොට මේ ප්‍රහාරය අලගිය මුලගිය තැන් කොහෙද සැලසුම් කරේ කාවද ප්‍රයෝගී කරගත්තේ කොහොමද ඉස්ලාම් ප්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම මේකට යොදාගත්තේ කියන එක සම්බන්ධයෙන් රෆෙල් ලෝකෙට හේතරව් වී ඔන්නෝක අවුල් කරන්න තමයි ඔය ගම්මන්පිල ඇතුළු කීප දෙනෙක් මේ කැස කවන්නේ. ඉතින් ඒවට අපි අහුවෙන්නේ නැහැ. අපි මේ පරීක්ෂණය විධිමත්ව කරගෙන යනවා. මෙරටේ සිදුවුණු සියලු අපරාධ ලසන් වික්‍රමතුංග එක්නලිගොඩ ඇතුළු මේ සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා රටේ ජනතාවට අපි පෙන්වනවා නීති ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා.